ආයුබෝවන් සිලෝන් නැග්‍රි අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා අද අපි කතා කරන්න යන්නේ පෝෂණ ගුණයෙන් ඉතාමත් ඉහළ ඉතාමත් රසවත් පළතුරක් ගැන පොඩි අයගේ සිට වැඩිහිටියා දක්වා හැමෝමත් කන්න කැමති ඉතාමත් ගුණවත් පළතුරක් තමයි විශේෂයෙන්ම වියලි කලාපයේ බහුලව වැවෙනවා අපි හැමෝම දන්නවා අනෝදා පවුලේ ඉතාමත් රසවත් පළතුරක් තමයි සීනි අනෝදා කියන්නේ සීනි අනෝදා කිව්ව සැනින්ම ඒකේ රසවත් භාවය ඔබට පෙනෙන මැති ඒ වගේම තමයි ඒකේ තියෙන පෝෂණීය ගුණය ඔබ හිතනවද වියලි කලාපයේ වගේම තෙත් කලාපෙත් මේ අනෝදා එක හදන්න බැහැයි කියලා හොඳින්ම පුළුවන් හදාගන්න විශේෂත්වය තමයි නගර බද ඉන්න අපට බදුලකත් මේ සීනි අනෝදා පැලයක් පැල කරගෙන ඉතාමත් හොඳ ඒ කියන්නේ වස විසෙන්තර අපට පුළුවන් පළතුරක් ලබා ගන්න අන්න එනිසයි අපි මේ සීනි අනෝදා ගැන අද මේ විශේෂම අපි මේ වීඩියෝ එක කරන්න ගත්තේ මොකද ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලලා තිබුණා මේ සීනි අනෝදා ගැන වැඩසටහනක් කරන්න මේක අපිට හදන්න බැරිද මේක කොහොමද මේ පළාතේ හැදෙන්නේ කියලා අන්න ඒ ගැන තමයි මේ අපි අද මේ වීඩියෝ එකෙන් මතක් කරන්නේ අනෝනා සිනේරියා යන විද්‍යාත්මක නාමයෙන් තමයි සීනි අනෝදා හඳුන්වන්නේ ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා මේකට කස්ටඩ් ඇපල් කියලා මේක ලෝකයේම ඉතාමත් ජනප්‍රිය පළතුරක් තමයි හැබැයි වියලි කලාපවල තමයි බහුලව වැවෙන්නේ නමුත් මේක තෙත් කලාපේ නැත්නම් අතරමැදි කලාපවලත් වගා කරන්න පුළුවන් පෝෂණයේ ගුණය අතින් සීනි අනෝදාවල ඉතාමත් මේ ගුණය ඉතාමත් ඉහළයි ඇත්තටම මොකද විටමින් C විටමින් A බහුලව තියෙනවා මොකද විටමින් C කියන්නේ ප්‍රතිඔක්සිකාරකයක් විශේෂයෙන්ම කැන්සර් වලට ඒ වගේම තමයි මේ අපේ ශරීරයේ වයසට යන එක පාලනය කරන්නත් අපට සීනි අනෝදා උදව් වෙනවා ඒ වගේම තමයි මුත්‍රාශයේ ඇතිවෙන ආසාදිත තත්ත්වයන් පාලනය කරගැනීමේ හැකියාවකුත් මේ සීනි අනෝදාවලට තියෙනවා විටමින් A අධික නිසා හිසකෙස් වර්ධනයට ඉතාමත් හොඳයි සීනි අනෝදා අපට පළතුරක් වශයෙන් ගන්න පුළුවන් නම් විශේෂයෙන් මැග්නීසියම් කැල්සියම් වගේ මේකේ බහුලව තියෙනවා ඒ නිසා අපේ අස්ති ශක්තිමත් කරගන්නත් දත් ශක්තිමත් කරගන්නත් ඉතාමත් ප්‍රයෝජනවත් වන පළතුරක් තමයි ආතරයිටිස් තියෙන අයට ගොඩක් හොඳයි පොටෑසියම් අධික තියෙනවා විශේෂයෙන්ම ෆෝලික් අම්ලය මේකේ බහුලව තියෙනවා ඇත්තටම ශක්තිජනක පළතුරක් වශයෙන් මේක අපට ගන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා ඉතාමත් පෝෂණීය ගුණය අතින් සීනි අනෝදා ඉහළින්ම ඉන්න පළතුරක් තමයි ඔබ කැමති නම් සීනි අනෝදා පැලයක් බද්ධ කරගන්න මෙන්න මේ වාගේ වයස පැලයක් තමයි ඕන මේක පැන්සලකට වඩා ටිකක් කුඩයි ග්‍රාහකය මේ වාගේ පැලයක් ඉතාමත් හොඳයි මාස 3ක් පමණ වයස සීනි අනෝදා බීජ පැලයක් තමයි මේ දකින්න තියෙන්නේ අපි මේක බද්ධ කරලා හදනවනම් අපි ගන්න ඕන පළ දරන ගහකින් තමයි අතුරු කිල්ලක් ගන්න ඕන මේකට කුඤ්ඤ බද්ධය ඉතාමත් සාර්ථකයි පළමුවෙන් අපි බද්ධ කරන්න කරද්දී අපි මෙන්න මේ පළ දරන ගහකින් තමයි අත්තක් ලබා ගන්න ඕන මේ අපි බඳුනක වගා කරලා තියෙන එක පේනවා ඇති මේකේ පළ දරපු ගහක් මෙන්න මේ වගේ අත්තක් ඉතාමත් සුදුසුයි බද්ධ කරගන්න අපි මේක පළමුවෙන්ම අඟල් 8කට විතර ප්‍රමාණයකට කපා ගන්න ඕනේ අතුරු කිල්ල මෙන්න මේ වාගේ විශේෂයෙන් මතක තියාගන්න ඕන මේ කොලයක් වැටුණ තැනකින් කපනවා නම් ඉතාමත් හොඳයි මොකද විශාල සෛල ප්‍රමාණයක් සාක සෛල ප්‍රමාණයක් මේ ජොයින්ට් එකේ කියන කොලයක් වැටුණ තැනක තැම්පත් වෙලා තියෙනවා මෙන්න මේ වාගේ තැනක මේ වාගේ තැනක් බද්ධ කිරීමේදී අපි කපන ග්‍රාහකයෙත් ඒ කොටසකටම සම්බන්ධ කරොත් එහෙම ඉක්මනින් මේක බද්ධ වෙනවා ඒ නිසා අපි මෙන්න මේ වාගේ තැනකින් තමයි කපා ගන්නෙ ඉන්පසු අපි මේකේ පත්‍ර කීපයක් ඉවත් කරගන්න අවශ්‍යයි මෙන්න මේ ආකාරයට පත්‍ර මේකෙන් අඩු කර ගන්නවා මොකද උච්ඡේදනය පාලනය කර ගන්න ඕන මේකෙන් ජලය පිටවීමේ වේගය අපි අඩු කර ගන්නයි මේ පත්‍ර ටිකක් කීපයක් මේ ආකාරයට ඉවත් කරගන්නේ ඉන්පසු අපි පුළුවන් අපට ග්‍රාහකයේ කියන්නේ මේ ග්‍රාහකයේ අඟල් 3කට වඩා වැඩි ඉහළින් මෙන්න මේ වගේ එතනත් අපි පුරුකක් ළඟින් තෝර ගන්නවා මෙන්න මේ වගේ තැනකින් අපි මේක කපා ගන්න අවශ්‍යයි හොඳට කැපෙන කතුරක් හරි පිහියක් අපි මේ බ්ලේඩ් එකක් වාගේ පාවිච්චි කරන්න ඕන මොකද මේක හොඳින් කැපෙන්න ඕන තැලෙන්න නෑ දුව. ඉන්පසු අපි බ්ලේඩ් තැල කැලක් යොදලා මේක හොඳින් පලා ගන්නවා. ඒ කියන්නේ අඟලක් එකහමාරක් විතර ගැඹුරට පැලුවට කමක් නෑ. වෙනත් පළතුරු වර්ග බද්ධ කරන විදිය තමයි මේකත් බද්ධ කරන්නේ. කුඤ්ඤ බද්ධය මොකද පහසුවෙන් හැබැයි සීනි අනෝද බද්ධ කරගන්න පුළුවන් මොකද මේක පහසුවෙන් අල්ලන නිසා. මෙන්න මේ ආකාරයට බලන්න පුළුවන් හොඳින් අපි පලලා බ්ලේඩ් තැල කැල ඉවත් කර ගන්නවා. ඉන්පසු අපි මේ තියෙන අපි ගත්ත අනුජය මේක අපි මේ ප්‍රමාණයටම හරියන්නේ කියන්නේ අඟලක් විතර දෙපැත්තෙන් රහින්න අවශ්‍යයි
මෙන්න මේ ආකාරයට ඒකටත් අපි සියොම්බ ගන්න ඕන හොඳින් කැපෙන බද්ද පීයක් හරි නැත්නම් බ්ලේඩ් තලයක් මේ දකින්න බලුවා දැන් අපි ප්‍රවේශයෙන් මෙන්න මේක ඇතුල් කරනවා මේ දකින්න තියෙන්නේ හාල් බෑග් එකක පටියක් බද්ධ කරලා අවසානයේ අපි මේක වෙලන්න ඕන මෙන්න මේ වාගේ පටියකින් අපි මේකට පොලිතින් අවශ්‍ය නැහැ හාල් උරේක පටියක් අපිට ගත්තාම හොඳට මැදි අපි මේක හොඳින් තද වෙන්න මෙන්න මෙහෙම වෙලා ගන්නවා बेलला गेट दागण बद्धकर लवसान हरिम पहसुई विनाड़ अपट काल्यान बद्धकर अभी मेक इट पास पटी अभी इवत् मेक अभी टुलवा मेन मेवागे विनिमीद पेन बैग कवश्य मेतने बैग मेक मेतनी सील करें पुच्छला हरी नेता सील पावित वाल दानी इन पास मेक प्रवेश मेन मेहम अतुड़ता मेकट अभी जल दमल तीन मेवेदी अभी नवत जल एक क्रीम कवश्य वेन्न अभी मेक इट इन पशु अभी मेन मेहमती अब मेक पुलवा मेतनी गेट कहो बाताश्री अतुम सह पिटवीम वेलकीम मेकट अभी रबर बैंड कदाणो रबर बैंड कदाप मेक हम तदवीन इन पशु अभी मे बद्धर पेल अपट पुलवाम सेवन सहित स्थानक सती तुनक पमन अभी सती दिख किम पमन मेक अभी टेरल पुलवा नवत जल एक जल एक तुकरला नवतत्त अभी मेक बद्दे अपट हितना कोल वेटिला वेलन गति नवतत्व हलती अन्न सती तुनक पमने अद्दी मेके बद्दे सन्धि वेनो इन पशु अपट पुल सती तुनकट पस्े मेक मेक मे उदे उरे उड बैगे अभी इवत् करला नवत जल दमला उदे हिरुवेलिय वेटन तनकट ती अन्न केलिम्म हिरुवेलियट ती अन्न बा इट पास अपट मास देखा पितर की अंपे पुलवाम केलिम्म हिरुवेलियट दंड नेत्तम अपे गेवत्ते विमसिट वन्न पुलवाम नेत्तम බඳුනක සිටව ගන්න පුළුවන්. ඔබට මේ දකින්න තියෙන අනෝදා පැලය වසරක් පමණ ගිය පැලයක්. අපි මේ බද්ධ කරපු පැලයක් මේ වගේ පොඩි භාජනයක අපි හිටවල තියෙනවා. විශේෂයෙන්ම මේක වියලි කලාපයේ හැදෙන නිසා අපට මේක වැලි මාධ්‍ය වැඩි කරලා තමයි හිටවන්න ඕන. විශේෂයෙන්ම පොඩි බඳුනක හිටවන්න වසරක් පමණ මොකද වසරකින් පමණ පළදාව ආවට පස්සේ පුළුවන් අපට ලොකු බඳුනක හිටවන්න ඕන නම් මේක බඳුනක වගා කරගන්න. පස් මාධ්‍ය සඳහා වැලි කොටස් එකක්, ඒ කියන්නේ වැලි බාල්දියක් ගත්තොත් මතු පිට පස් කොටස් භාගයකුත් කරදහයිය කොටස් එකකුත් කාබනික පෝර නැත්නම් වේලිච්ච ගොම අපට ගන්න පුළුවන්. වියලි කොළ පොහොර ගන්න පුළුවන්. මේ වගේ කොටස් එකක් හොඳින් මිශ්‍ර කරලා හිටවන්න. කොහොඹත් පොල් එලි කෑලි භාවිතා කරන්න එපා. මේක වියලි කලාපයේ නිකන් කාර්කසක ප්‍රදේශවල තමයි වැවෙන්නේ. ඒ නිසා අපිට මේකට ජලය ගොඩක් රඳවා තැබෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේකේ හොඳින් පළදාව ගන
විශේෂ කෘමි හානි නැහැ එහෙත් පිටි මකුණගේ හානිය තියෙනවා මේකට ඒ සඳහා ඔබට බලන්න පුළුවන් අපගේ channel එකේ අපි පිටි මකුණන් මර්ධනය කිරීම සඳහා ස්වභාවික අද්භේතක් දාලා තිනවා අන්න ඒ වීඩියෝ එක බලලා ඔබට පුළුවන් මේ සීනි අනෝදා වලට වෙන හානිය වළක්වා ගන්න පිටි මකුණගෙන් වෙන හානිය විශේෂයෙන් මේ වගේ තමයි ලේන්නුගෙන් ටිකක් කරදරයි අපිට ගෙඩි වහලා තියන්න වෙනවා මොකද විශේෂයෙන් ඔබට දකින්න පුළුවන් දැන් සුළු මොහොතකට ඉස්සලා මෙතන ගෙඩියක් තිබුණා මේ වැඩසටහන පටිගත කරන්න ඉස්සලා හොඳට තිබුණ ගෙඩි අපි එදි ලේන් එක කාලා වැටලා තිබුණා මේ තියෙන්නේ इधर गेडिया तिबुना दगिन पुल मुखद एवागे सत्म हानिय तमाइ तीन विशेष ये साधा मेक आवरण योदला पुल शिलोन्नग्री अपगे चानल अभी मेवन वीडियो सी एकट अधिक प्रमाण निकुत कर लीयन ओबट पुलवाम ए चानल वीडियो टीक नरबण एक ओसुपल ऊन भावित पलतुर विदेश पलतुर वर्ग एलवलू गोडाक देवल एवागेम पोवर हदन विधि कृमीन वलक्वा गण विधि आदि विशाल वशं अभी एक बलन पुलवाम वोट चानल बलला ये वीडियो टीक बलला ओबट पुलवाम ओबगे धनुमत अपगे धनुमत एक करलाबगे गेवत्त स्वयं पोषित गेवत्त करगण एवागेम तमय सिलोन नगरी अपगे फेसबुक संसंदेह एक आराधना करण गमन सिलोन नगरी अपगे चानल सब्सक्राइब कर मेवनी अगना वीडियो अभी दमन सैनिंग नरबंड पुलवाम बेल आइकन क्लिक करन्न ओबट शुभ दिवस।